शुभ मध्याह्नक ඔබාදත් එක්වන්නේ ස්වාධීන රූපවාහිනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. සයිප්‍රස් වලින් බොරතෙලුයි IOC ඩීසලුයි මිලදී ගන්න කැබිනට් අනුමැතිය. දිවිනකුම ලිත් චෝදනාවෙන් ඇමති බැසිලුත් රණවකත් නිදොස් කොට නිදහස්. වායු සමීකරණයෙන් කොරෝනාව වේගයෙන් පැතිරෙනවා. අවධානය යොමු කරන්න. සෞඛ්‍යෙන් උපදෙස් ඔමික්‍රෝන් සමාජගත වෙලා සෞඛ්‍ය හෙලි කරයි ගම සමග පිළිසඳරක් වැඩ ලක්ෂයක් අනිද්දා ඇරඹෙයි ඒ ලෙවල් වෙලාවේදී නිලධාරීන්ගේ වෙලාවත් එකම විය යුතුයි විභාග කොමසාරිස් කියයි කොරෝනාව අස්සේ සාද පැවැත් වූ චෝදනාවට අගමැති බොරිස් වැරදි කරුවේ ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. දෙවිඩගම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක මහතාද චෝදනා වලින් නිදොස් කොට නිදහස් කෙරුණා. 2015 දී පැවති ජනාධිපතිවරණයේදී දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 2.94 ලක්ෂයක මුදලක් වැය කර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් මුද්‍රණය කර බෙදාහැරි බවට බැසිල් රාජපක්ෂ සහ කිත්සිරි රණවක යන මහත්වරුන්ට චෝදනා එල්ලුණා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතු විය ඇති බවයි. බෙම නඩුවේ චෝදනා එල්ලවන ලිත් මුත්‍රණේ හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් පටිපාටියකට සිදුව ඇති බව සාක්ෂිමකින් හෙළිව තිබෙනවා. ඒ සඳහා දැරූ වියදම් විසර්ජන පනතේ ප්‍රතිපාදන වලට අනුව බාණ්ඩාකාර අනුමැතියට යටත්ව සිදු කර ඇති බව සාක්ෂි වලින් හෙළිවන බවයි විනිසුරුවරේ අපින්පා දෙන්නේ. ඉදිරිපත් වූ සාක්ෂි වලින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොර ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවට තීන්දුව කළ විනිසුරුවරයා යනු විත්තිවාචකයේ කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවද තීන්දුව කළා. එමින්ම අධිකරණයමකින් විත්තිකරුවන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා තිබුණේ නම් ඒවා ඉවත් කරන ලෙසද අධිකරණ බහරේ තැන්පත් කර ඇති විත්තිකරුවන්ගේ අප මුදල් මුදා හැරීමට පීවර ගන්නා ලෙසද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළා. වායු සමීකරණ යන්ත්‍ර භාවිත කරන ස්ථානවලදී කොරෝනා වෛරසය වේගයෙන් පැතිරිය හැකි බැවින් වාතාශ්‍රය ලැබෙන පරිදි කටයුතු පවත්වාගෙන යාම සඳහා අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. රෝග ලක්ෂණ රහිත ඔමික්‍රෝන් ආසාදිතයින් සැලකිය යුතු පිරිසක් සමාජයේ සිටින බවටද සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. මාස 4කට පසු කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව දෙවන දිනටත් ඊයේ දහස සීමාව ඉක්මවා ගියා. ඒ ආසාදිතින් 182 හඳුනා ගැනීමත් සමගයි ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතින් ගණන 611185ක් 578432 සුවය ලබා තිබෙනවා. ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 21ද සමගින් සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15441ක් දක්වා ඉහළ ගියා. එදිනෙදා කටයුතු සිදු කිරීමේදී හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිසරයක කටයුතු කළ හැකි නම් වෛරස අවදානමින් ආරක්ෂා විය හැකි බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මේ වායු සමනය කරන කාමරවල තියෙන වාතයේ එහා මෙහා යෑමේ තියෙන ක්‍රියාවලිය යම් ආකාරයකට සීමා සහිතයි. ඒක වළක්වන්න අපි හුඟක් වෙලාවට අපි හිතනවා මේ කාල සීමාව තුළ වායු සමනය යන්ත්‍රයේ වෙනුවට අපිට විදුලි පංකාවක් හෝ ඒ වගේම ජනෙල් විවෘත කරලා ඒ විවෘතව තබා ගනිමින් ඒ කටයුත්ත කරන්නේ නම් මේ රෝගයට පැතිරෙන්නට තියෙන ඉඩ අවම කරගන්න පුළුවන්. තවමත් තියෙන්නේ පුකුරක්ද එහෙමත් නැත්නම් සමාජගත වෙලාද කියන වචන පැහැදිලිව කියවීමට එහෙම විද්‍යානුකූලව පෙන්නුම් කරන්න බෑ. රෝගය සමාජයේ පුරා පැතිරෙන තිබෙන බව අපිට පිළි අරගෙන කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. වේගවත්ව ඔමික්‍රෝන් වෛරසය පැතිර යන පසුබිමක හැකි ඉක්මනින් බූස්ටර් එනත ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. යුද හමුදාව මගින් සංවිධානය කරන ජංගම එන්නත් කරන වැඩසටහන බතරමුල්ල දියතුවින පරිසරයේදී සිදු කරනවා. මේ අතර බූස්ටර් එනත ලබා දීම ආයතන මූලික කරගනිමින්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ගම සමග පිළිසඳරක් අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අනිද්දා ආරම්භ කිරීමට නියමිතයි. නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණෙන් මෙවර අයවැය මගින් නියෝජිත මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා.
අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන හැටියට සමස්ත ශ්‍රී ලංකාවේම ක්‍රියාත්මක කිරීමට යෝජිත විශේෂිත සංවර්ධන කටයුතු පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කළා. ඒ යටතේ අයවැය මගින් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 336 ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරී කොට්ටාෂ 14021ක වැඩසටහන් රාශියක් පෙබරවාරි මාස 3 වන දින උදෑසනයේ දින සුබ මොහොතින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. යටතේ එක ග්‍රාම සේවක වසමක අවශ්‍යයෙන්ම හඳුනාගත් ව්‍යාපෘති 5ක් හෝ 6ක් සුබ මොහොතින් ආරම්භ කරනවා. නිසා එදින සමස්ත ශ්‍රී ලංකාවේම වැඩසටහන් ලක්ෂයක් පෙබරවාරි මාස 3 වන දින උදෑසන ආරම්භ කිරීමට සියලු කටයුතු සංවිධානය කොට තිබෙනවා. මේ අතර රුපියල් මිලියන 2000කට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන ආයතන හෝ පුද්ගලයන් සඳහා එකවරක් පමණක් 25%ක අධිපාර බද්දක් අය කෙරෙන අධිපාර බදු පනත් කැඩුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළා. මෙවර උසස් පෙළ විභාගයේ පැවැත්වීමේදී සියලුම ශාලාධිපතිවරුන් නිරීක්ෂකවරුන් සහ සහකාර ශාලාධිපති ඇතුළු සියලු දෙනාගේම වේලාව එකම වේලාවක් විය යුතු බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසනවා. මේ අතර කොරෝනා ආසාදිත දරුවන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ලබා දී ඇති බවද විභාග කොමසාරිස් ජෙනරාල් වරයා සඳහන් කළා. අපි මෙවර නිත්‍ය නියෝගයක් පනවලා තිනවා විභාග කොමසාරිස් ජෙනරාල් වරයා හැටියට සියලුම ශාලාධිපතිවරුන්ට තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවකින් සකස් කරගන්න ඕනේ. ඒ වගේම වේලාව ප්‍රදර්ශනය කරන්න ඕනේ. තමන්ගේ අත්ඔරලෝසුවේ වේලාවට සියලුම නිරීක්ෂකවරුන්ගේ සහකාර ශාලාධිපතිවරයාගේ වේලාව සකස් කරන්න ඕනේ. එකම වේලාවයි ශාලාවේ තියෙන්නේ. නිරීක්ෂකවරුන් දරුවන්ගේ වෙලාව හදන්න ඕනේ. ඒ තමන්ගේ ඔරලෝසු වෙලාව. දූල පුතාලගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පන්ති කාමරයේ බාර ගුරුතුමියගෙන් හෝ ගුරුතුමාගෙන් ඔරලෝසු වෙලාව දැනගන්න. ඒ වෙලාවට තමන්ගේ වෙලාවත් හදාගන්න. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා. ඒ අනුව විභාගයට අදාළ විෂානුබද්ධ දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු යනාදී පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. 2021 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මේ මස 7 වන දා සිට මාර්තු මස 5 වන දා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. විභාගයට සිසුන් 345242 දෙනෙකු ඉදිරිපත් වන අතර මධ්‍යස්ථාන 2438 දී විභාගය පැවැත්වීමට නියමිතයි. දුම්රිය නියාමකවරුන්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය කිහිපයක් නතර කිරීමට සිදු වූ බවට දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඊයේ කළ ප්‍රකාශය අසත්‍ය බව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් පවසනවා. කොන්ත්‍රාත් පදනම යටතේ පවතින සේවකයන්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීම මත මෙම තත්ත්වය උද්ගත වූ බවයි එම සමිති පෙන්වා දෙන්නේ. ඊයේ දින ප්‍රධාන මාධ්‍යවල නිවේදනයක් එකතු වුණා දුම්රිය අවලංගු වෙන්නේ නියාමකවරුන්ට කොවිඩ් ආසාදනය වීම මත කියන වැරදි ප්‍රචාරයක් මාධ්‍ය හරහා පළ වුණා. ඒ පිළිබඳව පළමුවම කනගාටු ප්‍රකාශ කරනවා. ඇත්තටම දුම්රිය අවලංගු වීමට ප්‍රධාන හේතුව දුම්රිය රාජකාරී කර කොන්ත්‍රාත් පදනම මත හිටපු දුම්රිය නියාමකවරුන් 30ක පමණ ප්‍රමාණයක් එක්වරම නතර වීම නිසා තමයි මේ දුම්රිය අවලංගු වීමට පාදක වුණේ. මාස 8ක් වැටුප් රහිතව සේවය කරා නමුත් ඔවුන්ට නිසි අනුමැතිය රාජ්‍ය සේවා කොමිස සභාවෙන් හෝ අමාත්‍ය මණ්ඩලයෙන් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි ඔවුන් දැනට සේවෙන් ඉවත් වෙලා තියෙන්නේ. අද දිනත් උදෑසන කාර්යාල දුම්රිය දෙකක් අවලංගු වෙලා තියෙනවා. හවස වෙද්දී දුම්රිය 10ක් අවලංගු වීම නියමිතයි. මේ පිළිබඳව ගරු අමාත්‍යතුමිය රජයත් මැදිහත් වෙලා මේ කාර්යාල දුම්රිය අවලංගු වීම වළක්වා ගැනීම සඳහා හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න ලෙස මම මේ අවස්ථාව ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම නියාමකවරුන් 4 දෙනෙක් පමණයි කොවිඩ් පොසිටිව් වෙලා තියෙන්නේ. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ දුම්රිය පරිපාලනය අදාළ තීරණ නිසියාකාරව නොගත්ත නිසා. අපි පැහැදිලිව කියනවා මේ දුම්රිය අවලංගු වීමට කොවිඩ් ආසාදනය වීම මේ දක්වාම කිසිදු බලපෑමක් එල්ල වෙලා නැති කාරණයක් කියන එක. රජයේ විදියට මේක හොයා බලන්න ඕන. රජ ප්‍රසාදයටපත් කිරීම හෝ මොනෑම් අරමුණකින් මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ කටයුත්ත වෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාකින් අප විමසීමක් කළා. ඒ පිළිබඳ දැන් පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ප්‍රකාශයක් සිදු කරන බව ඒ මහතා කියා සිටියා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා බොරතෙල් බැරල් 450,000ක තොගයක් සපයා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ අතර ඉන්දියා තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිලදී ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ. සපුගස්කන්ද තෙල් පිරිපහදු සඳහා අවශ්‍ය පොරතෙල් ලබන ජූලි මාසය දක්වා සපයා ගැනීමට දැනටමත් පියවරගෙන තිබෙනවා. ඉන්පසු එළඹෙන කාල සීමාව සඳහා අවශ්‍ය පොරතෙල් බැරල් 450,000ක තොගයක් සපයා ගැනීමටයි කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණේ. වර්තමාන තත්ත්වය අනුව සපුගස්කන්දේ තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් 2022 ජූලි මාසය දක්වා සපයා ගැනීම පිණිස
ඒවනවිට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා ඉන්පසු එළඹෙන කාල සීමාව සඳහා අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමට අදාළ කටයුතු සිදු කළ යුතුව තිබෙනවා බොරතෙල් සැපීම් සඳහා ඉදිරිපත් කර ඇති එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවකට අගීමකට ලක්කොට බොරතෙල් බැරල් 450,000ක තොගයක් සපයා ගැනීමට නිර්දේශ කොට තිබෙනවා මේ අතර ඉන්දියා තෙල් සමාගමෙන් ඩීසල් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් සපයා ගැනීමට බලශක්ති අමාත්‍යංශය සාකච්ඡා කර තිබෙනවා ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සැපීමට එම සමාගම එකඟතාව පළ කළා එකී තෙල් තොගයේ මිලදී ගැනීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා හදිසි විදුලි විලදේට ගැනීමකට යනවද නැද්ද මේ විදුලි අර්බුදය උග්‍ර වීමට හේතුව පසුගිය වසර හයක කාලය තුළ 2014න් පස්සෙ මේ රටේ ජනන සැලැස්මට අනුව එකම විදුලි බලාගාරයක් හෝ ඉදිවලා නැහැ ඒ හරහා මතුවෙන අර්බුදය තමයි නමුත් ගිය වසරදී මේ හදිසි මිලදී ගැනීම සිදු කරන්න සිදු වුණේ නැත්තේ හොඳ වර්ෂාපතනයක් ලැබිලා ජල විදුලි උත්පාදනය ඉතාම සැලකිලිමත් මට්ටමක තිබිච්ච නිසා හදිසි අවශ්‍යතාවයන්ට ඇති වුණොත් මිලදී ගැනීමට සිදු වෙනවා ධාරිතාවය අනුව ඒකට තමයි අනුමැතිය ලැබෙන්නේ නමුත් අපි කිව්වා ඊ අනුමැතිය ලබා දීලා නැහැ මේ සම්බන්ධයෙන් නැවතත් අවශ්‍ය පරිදි කොන්දේසි වෙනස් කරන්න කියලා ලබා දීලා තිබෙනවා පෞද්ගලික විදුලි බලාගාරත් ඉන්ධන වලින් තමයි මේ විදුලිය උපදවන්නේ මේ බලාගාරවලට ඉන්ධන තිබෙන්නත් රජ යටතේ තියෙන බලාගාරවල ඉන්ධන නොතිබෙන්නත් හේතුව මොනවාද ඒ ඩීසල් ලැබෙන්න වෙන්නේ රටට ආනයනය කරන ඊසල් හරහා දැනට රජයේ මගින් ලබා දෙන ප්‍රමාණයන් කෙසේ හෝ කළමනාකරණය කරගෙන තිබෙනවා ඉතින් අපි දැනගත යුතු කාරණේ ඩීසල් අර්බුදයේ මතුවෙන්නේ මෙරටේ ඇති වෙලා තිබෙන ඩොලර් අර්බුදය හරහා ඒ වැනි ගැටලුවක් මේ රටේ තිබෙන බව අපි සෑම කෙනෙක්ම පුන පුන ප්‍රකාශ කරලා තිබෙනවා විදුලිය ජනනය කිරීමට ඩීසල් මිලදී ගැනීම ඇත්තම ගැටලුවක් ඉතින් ඒක රජයේ දැනට අපි කළමනාකරණය කරලා තිනවා මම පැහැදිලිව ඔබට සඳහන් කළා ගිය පිළිතුරේදී දැනට අපි කළමනාකරණය කරගෙන තිබෙනවා ඩීසල් ටික ලබාගෙන තිබෙනවා හැබැයි යම්කිසි ඩොලර් අර්බුදයක් නිසා ඩීසල් ගෙන්වන්නට හැකි වුණොත් පෞද්ගලික බලාගාරවලටත් බලපානවා ඒ වගේම රජයේ බලාගාරවලටත් බලපානවා ඒ නිසා ඒක ඉදිරියේදී අපි ආර්ථිකය කළමනාකරණය කරගෙන ඩොලර් සංචිත්ත ගොඩනගා ගැනීමත් එක්ක මතුවෙන කාරණයක් ඉන්දියානු නයෝජනා ක්‍රමයේ හරහා ලැබෙන මුදල් ඔව් එම මාර්ගයන් හරහා තමයි එම ඉන්ධන මිලදී ගැනීම සිදු වෙන්නේ ඔවුන්ගෙන් ඩොලර් බිලියන 500ක අදාළ ණයවර ලබා ගැනීමට දැන්තමත් එකඟතාවයේ පළ වෙලා අනුමැතිය ලබා දීලා තිබෙනවා රජය මගින් ලබා දෙන පොහොර ගොවීන්ට නොදී සංගවා තැබූ ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරීන්ට විරෝධය පළ කරමින් මාතලේ විල්ගමුව ගොවි ජනතාව උපවාසයක් ආරම්භ කර තිබෙනවා දින 15ක් ඇතුළත මෙම නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබා දෙන බවට මාතලේ දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරයා ගොවි ජනතාව හමුවේ සහතික වුණා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් තුසිත දිසානායක මාතලේ දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා කොමසාරිස් DWA පුෂ්පකුමාර යන මහත්තුරුන් එම ස්ථානයට පැමිණ ගොවීන් සමග සාකච්ඡා කළා. මොකොත් නෑ අපිට මේ වෙනකන් දැන් කුඹුරු පූ දිනවා තව වෙනකන් අපිට ඒවා ලැබිලා නෑ. අපිට කාමරික කෝර 175ක් දාලා 125ක් රසායනික පොහොර ගහන්න මේ ගමඩ පොහොර තිබුණා. අපිට දුන්නේ නෑ දෙහියත් තමන්ගේ විකුණා. අපි ජනාධිපතිතුමාට කියන්න මේවා ගයි කියන්න කොහොමද? මේවා පරිසා කරලා බලලා ඉවරලා මෙයාට විසඳුමක් දෙන්න. අයිති ජනතාව ගොවිජන තව එහිදී දැඩි ලෙස චෝදනා කළේ ගොවිජන ප්‍රාදේශීය නිලධාරීන් පොහොර වැඩිමිලට අලෙවි කරන බවයි. මං කොටලා දිනවා 10,000 වාරේ පොහොර මිටි 6ක් ගෙනවා. හරිද මාත්‍යා? මේ වගේ මත් 30න් වැඩ කරන්න එපා. එහිදී පොහොර ගබඩා විවෘත කරන ලෙස උපදෙස් දුන්නද යතුරු නොමැති බවට පවසමින් ප්‍රාදේශීය නිලධාරීන් එමග හැර තිබෙනවා. එහිදී ඉබි අතුරු කඩා ගබඩා විවෘත කිරීමට කටයුතු කළ අවස්ථාවේදී දැකගත හැකි වූයේ රජය මගින් ලබා දෙන පොහොර තොග එහි සංගවා තිබූ ආකාරයයි. හරි දැන් මහත්තයා දැන් මම ඇවිල්ලා මෙතෙන් බලන්න නම් ඔබතුමා කිව්වද මට හිතුනේ මේ වහලා තියෙන ඉන්නනේ දැක හිතුනේ. එම පොහොර තොග සුවා ගැනීමත් සමග ගොවි ජනතාවගෙන් ප්‍රාදේශීය නිලධාරීන්ට එල්ල වූයේ දැඩි විරෝධයක්. මහත්තයා මේක තමයි අන්තිම කතරා වැඩේ. ගිය මහත්තයා කිව්වද මිටි තුනක් තියෙනවා කියලාවත්. එන්නේ මම ඇවිල්ලා බලනකොට ගිහලා යූරියා මිටි තුනක් තියෙනවා කියලා. ब
මෙතර දින 15ක් ඇතුළත අදාළ නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දෙන බවට මාතලේ දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයා පොරොන්දු වීමත් සමග විරෝධතාව අත්හැරීමට ගොවි ජනතාව එකඟ වුණා. කෑගල්ල මහනුවර දිස්ත්‍රික් යාකිරණ මහන්තේගම මාර්ගයේ සංවර්ධන කටයුතු රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. නායාමට ලක් වූ නුවරකොළඹ මාර්ගයේ කඩුකන්නව ප්‍රදේශයේ මගහැර යාම සඳහා විකල්ප මාර්ගයක් ලෙසයි මෙය ඉදි කෙරෙන්නේ. මහන්පේගම මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 292ක් මීටර් 5.5ක පළලකින් සහ මන්තිරු දෙකකින් යුක්තව මෙම මාර්ගයේ සංවර්ධනය කෙරෙනවා. අදිර දෙකකින් ඉදවන මාර්ගයේ ගණේ තැනින් ආරම්භ වී මහන්පේගම හරහා නුවර ගම්පොළ මාර්ගයට සම්බන්ධ වෙනවා. මෙහිදී අදහස් දැක්වූ රාජවාතේ කනක හේරත් මහතා පහුගිය ආණ්ඩුවේ කීයටද පොහොර ටික දුන්නේ? ඒ මෙහෙම අභියෝග තියන් නැති කාලයක් ලෝකේ පොහොර වෙළඳ පොළ අඩුවෙන් දිබ්බ කාලයක් කිසිම සහනාධාරයක් නැතුව පොහොර ටික ලබා දුන්නේ. අපේ රජය තමයි ඇවිල්ලා පොහොර සහනාධාරේ නවතත් ලබා දෙන්න කටයුතු කරේ. ඒක නිසා විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ කණ්ඩායම මේ පොහොර ප්‍රශ්නේ ඇදගෙන බොරු ප්‍රශ්නයක් මවාපාමින් බලනවා මේක කිඹුල් කඳුළු හෙළලා මේ ගොවියන්ගේ පැත්ත ගන්නවා කියලා පෙන්වනවා. නමුත් සැබෑ ගොවියා ආරක්ෂා කරන්න හැමදාම කටයුතු කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් බවත් අපි සඳහන් කරන්න ඕනි. පෑලියගොඩ මැනින් වෙළඳපොළට පැමිණෙන වෙළඳ හා පාරිභෝගික ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සේවයක් ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩ හේවා මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ නිමේෂ චමත් සංකල්ප. प्रदेश रसकेंद्र जनता मे स्थान एनवा वेलंद प्रजा वगेम पारिभोगिक जनता मे स्थान एनवा अद बहुम सुशेषी दवसा पेरवर काले बस प्रत सेवया मे स्थान आरंभकला मेघ आरंभकटयुत केरुणे राज्य मत्य आचार्य नालक गुडेहवा महतागे संकल्प अणु इवगेम सौभाग्य दक्म प्रतिपत्ति प्रकाश यथार्थ बवट पत्किन गमने तवत्ट मे हनुन हेकिनो अब दवसकट विशाल पिरीसा मे मेनिंग वेनपुलट एनवा वेनंद सह पारिभोगिक जनता विथि ओन वेणुवेणु तमय मे सलसुमकलतीने පෑලියගොඩ මැනින් වෙළඳපොළ බස් නැවතුම වෙත පැමිණි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගුණේවා මහතා මෙම බස් රථ සේවයේ ආරම්භය සනිටුහන් කළා. වැලිවීරිය, ගම්පහ, කඩවත, නිට්ටඹුව, හැඳල, මීගමුව, රද්දුළුගම, කොළඹ හා පිටකොටුව සිට මෙම බස් රථ මගින් ගමන් පහසු සලසා ගැනීමේ හැකියාව පවතිනවා. ඉදිරියේදී මෙම සේවාව දවස පුරා ක්‍රියාත්මක කරන පරිදි සකස් කිරීම අරමුණයි. මුලින්ම අපි පටන් ගන්නකොට මේකේ තිබුණේ තොග වෙළඳාම. දැන් අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේකේ සිල්ලර වෙළඳාමත් ප්‍රචලිත කරන්නට. හැබැයි ඒකට අපිට තිබෙන එක ගැටලුවක් තමයි මේ අලුතෙන් හදලා තියෙන මැනින් වෙළඳපොළ ඉස්සරහෙන් සාමාන්‍ය බස් රථ පොදු ප්‍රවාහන සේවා ගමන් නොකිරීම. ඉතින් ඒ නිසා බස්නාහිර පළාත් සභාවේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියත් එක්ක එකතු වෙලා ආණ්ඩුකාරතුමත් එක්කත් සාකච්ඡා කරලා අලවන පියවර වශයෙන් අපි අද පටන් ගන්නවා ඒ යම්කිසි බස් ප්‍රමාණයක් ධාවනය කරන්න උදේවරුවේ සහ හවස්වරුවේ පමණ ඒක මුලින්ම තිබෙන අත්හදා බැලීමක් වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනට මේක මුළු දවස පුරාම ක්‍රියාත්මක වෙන බස් සේවාව බවට පත් කරන්න අපිට ඇත්තටම අපේ අවශ්‍යතාවයක් සපිරිච්ච දවසක් හැටියට තමයි අපි දකින්නේ. මම කියන්නේ නාටාමි වරේකුටත් මේ වෙළඳපළට එන්න වෙලා තිබුණේ ත්‍රිවිල් එකක. ඒ කියන්නේ ඔහුගේ දෛනික වැටුපෙන් කාලක් විතර මේ වෙනුවෙන් වියදම් කරන්න වුණා. නමුත් ඒ ක්‍රමවේදයේ රජය හඳුනාගත් නිසා ගරු නාලක ගොඩේවා ඇමතුමාගේ අධීක්ෂණය යටතේ මේ අද දිනේ මේ සියල්ල निराකරණය වීමක් වුණා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන් කුලියපිටිය අසද්දුම ශ්‍රී ශාසන අලංකාර මූල මහ විහාරස්ථානයේ දුරුතු මහ පෙරහැර විහාරාධිපති පල්ලේකාගම රතන බහරතී ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගියදා පැවැත්ුණා. සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරමින් කුලියපිටිය නගර මැදේ පෙරහැර වීදි සංචාරය කළා. මෙවර පෙරහැර පැවැතුණේ 27 වන වරටයි. අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබීමේ තරඟාවලියේ ජයසංකේත ප්‍රදානය කිරීම ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දියතලාව යුද හමුදා කඳවුරේදී පැවැත්ුණා. රෙජිමේන්තු 21කට අයත් විවෘතාංශයේ කණ්ඩායම් 21ක් හා ආධුනික අංශයේ කණ්ඩායම් 13ක් නියෝජනය කරමින් රණවිරුවන් 340 දෙනෙක් තරඟාවලියට එක්ව සිටියා. විවෘතාංශයේ ශූරතාව දිනාගනු ලැබුවේ ගජබා රෙජිමේන්තුවයි. ආධුනික අංශයේ ශූරතාව ගැමුණු හේවා බලකාය දිනාගත්තා. නවරල්ල කලාකවය 26 වන වරට සංවිධානය කළ කලාකරුවන් හා මාධ්‍යවේදීන් ඇගීමේ සම්මාන ප්‍රදාන උත්සවය කොළඹ ශ්‍රී කදිරේෂන් ශාලාවේදී ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික හෂීම් ඕමාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. කොරෝනා වසංගතයේ හමුවේ පීඩාවට පත්ව සිටින සෞඛ්‍යංශයේ නිලධාරීන්ට හා ආරක්ෂකංශයේ නිලධාරීන්ට මානසික සුවයක් ලබා දීම සඳහා විශේෂ ජංගම සංගීත වැඩසටහනක් කොළඹ මදුරාවල වැඩිහිටි කලාකවය මගින් පසුගියදා සංවිධානය කර තිබුණා.
රත්න ලංකා හෙලෝ ෆිෂ් සුබසාධක වෙළඳ සංකීර්ණයක් පසුගියදා පොල් හින්ගුඩු ප්‍රදේශයේ විවෘත කෙරුණා. සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් දුලත් එල් විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ විවෘත කෙරුණේ. මෙම වෙළඳ සංකීර්ණය මගින් සමාගමේ නිලධාරීන්ට හා සේවක සේවිකාවන්ට සහනදායි ක්‍රමයක් යටතේ උපරිම වට්ටම් මුදලක් සහිතව භාණ්ඩ ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. प्रकाश मेतकी निमावट पत्वेनवा अब बेटे सुबह दावसा।